ක්‍රිස්තුමන්තුලමා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි දයාබරම් මේ තාත්තේ දුවේ පුතේ මිනිස්සු වෙන අපිට පුදුමාකාර සාගිනි තත්වයන් සහ පිපාසයන් තියෙනවා මේ සාගින්න සහ පිපාසය කියන කාරණාව ගැන කතා කරනකොට අපිට ඍජුවම එන්නේ ශාරීරික පිපාසය සහ ශාරීරික සාගින්න. ඒ නිසාම තමයි අපි මේ කාරණා දෙකට ගොඩක් වෙහෙසෙන්නේ. අපි හිතනවා අපේ සාගින්න ශාරීරිකයි කියලා. අපේ පිපාසය ශාරීරිකයි කියලා. ඒ නිසා අපි ශාරීරික පිපාසය සහ ශාරීරික සාගින්න නිවා ගන්නට විවිධ දේවල් කරනවා. අපි හිතනවා අපි තෘප්තිමත් කරගන්න ගොඩාක් දේවල් එකතු කරගෙන. ධනය, බලය, වස්තුව මේ දේවල් එකතු කරගෙන තාන්න මාන්න එකතු කරගෙන සමහර වෙලාවට අපිට අපි එක එක ආශාවන් මුදුන්පත් කරගන්නට අපි තුල තිබෙනා වූ මේ සාපිපාසය මේ වගේ අපිට නොයිකුත් ආකාර මේ ශරීරය තෘප්තිමත් කරගන්නට පිපාසයක් තියෙනවා සාගින්නක් තියෙනවා අද ස්වාමින් වහන්සේ අපිට කතා කරලා කියනවා උන්වහන්සේ තමයි ජීවන දායක ආහාරය කියලා උන්වහන්සේ තමයි අපිට ජීවනදායක පානය කියලා. උන්වහන්සේව පානය කරන කිසිම කෙනෙකුට උන්වහන්සේව අනුභව කරන කිසිම කෙනෙකුට සා පිපාස ඇති වෙන්නේ නැහැ. සාගින්නක් ඇති වෙන්නේත් නැහැ පිපාසයක් ඇති වෙන්නේත් නැහැ. ප්‍රමන්තේනි. උන්වහන්සේ ඔබට මට මේ කතා කරන සාගින්න සහ පිපාසය මොකක්ද? හොඳට හිතලා බලන්න. අපි කවුරුත් කැමති නෑ අහාපත කරන්නට. ඒ මොකද අපි හැමෝටම තියෙනවා දැඩි ආශාවක් යහපත් වෙන්නට. දැඩි උනන්දුවක් සහ උවමනාවක් යහපත් වෙන්නට. අපි හැමෝම යහපත්. මේ යහපත් වෙන්නට තියෙන උවමනාව සහ මේ පිපාසය තමයි ආත්මික පිපාසය. දෙවියන් සමග එකතු වීමේ පිපාසය. දෙවියන් සමග සම්බන්ධ වීමේ පිපාසය. මේ පිපාසයට අපි පිළිතුරු සපයන්නට ඕනා. අද ඒ පිළිතුරු අපිට දෙනවා. ඒ පිපාසයට ආත්මික පිපාසයට අපේ ජීවිතයේ තියෙන අධ්‍යාත්මික පිපාසයට අපිට ඉන්න එකම පිළිතුර ජේසුස් වහන්සේ බව. උන්වහන්සේව අපි අයිති කරගමු. අපේ පිපාසය නිකම්ම නෙවෙයි. උන්වහන්සේ තුල අපි විවේක ගමු. අපේ සාගින්න නිකම්ම නෙවෙයි. ආමෙන්. සුබ දවසක්. ජේසුස් පිටයි.